ඉතාමතර විශේෂයෙන්ම ඒ නීති සැසයේදී ජනාධිපතිවරයා දෙවන දවසේ සඳහන් කරා මේ විශේෂ කාරණයක් මේ මුදල් විශුද්ධි කරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම සම්බන්ධයෙන් තියෙන නීති ශක්තිමත් කරන්න ඕන කියලා. මොකද අද ගොඩාක් වෙලාවට අපි ගත්තොත් අරගලයට සක්‍රීය දායක වෙච්ච පිරිස් සහ ඊට සම්බන්ධ වෙච්ච කණ්ඩායම් දිහා ගොඩක් වෙලාවට අපිට හරියට දේශපාලන පක්ෂවලට අමතරව විවිධ ජාත්‍යන්තර සහාය ලබන සංවිධාන සහ කල්ලිවල අතකොළ බවට මුදල් වියදම් කරලා පත් කරගෙන තියනවා කියන එක තමුනාසිරට පසුගිය දවස්වල ටීවී එකේ එහෙම රූපවාහිනි විදුලියේ නිවුස් රූපවාහිනියේ පැළුත් බලා ගන්න පුළුවන්. මොකද දැන් අපි දැක්ක ඊයේ රූපවාහිනියේ මේ හාමුදුරු කෙනෙක් ඉදුඹට කොච්චර මුදල් පටලා තියනවා කියලා. ඒ මුදල් කොහෙන්ද ආවේ? කවුද දුන්නේ? එතකොට මේ ඇස්සේ විවිධ අන්තවාදී ආගම් කල්ලි තමන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට මිලියන ගණන් මුදල් පොවම කරනවා. මේ පිටිපස්සේ වෘත්තීය වේදින් ඉන්නවා, නීතිඥවරු ඉන්නවා, විවිධ මට්ටමේ කණ්ඩායම් මේ පිටිපස්සේ ඉන්නවා. මේගොල්ලන්ට අපි නොදන්න ආයතන අන්තවාදී කල්ලි සහයෝගය දක්වනවා කියන එක පහදව පේන්න තියෙන කාරණයක්. එතකොට මේ අරගලේ පැවිදිච්ච කාලේ මේගොල්ලෝ ලොකු ලොකු හෝටල් වල ඉඳගෙන පිටිපස්සේ ඉඳන් මේක මෙහෙව්වේ ඒගොල්ලෝ කියන එක අපි සියලු දෙනා දන්නා කාරණයක්. ඉතින් ඒකින්ද මේක රටකට හොඳ දෙයක් නෙවෙයි. මම විශ්වාස කරනවා අර නව යටත් විදේශවාදී කියන එකට හොඳම උදාහරණයක් තමයි මේක. මොකද ප්‍රභාකරන් වගේ අන්තවාදී කල්ලි වලට ආයි මේ රටට තුවක්කුවක් අරගෙන ඇවිල්ලා අර්බුද ඇති කරන්න ඕනේ නැහැ. මේ වගේ විවිධ ජන කණ්ඩායම් අතර ගැටීම් ඇති කරලා ආගමික හෝ වේවා සංස්කෘතික හෝ වේවා ප්‍රාදේශීය බද වේවා ගැටුම් ඇති කරලා මේ රට අස්ථාවර කරන්න තමයි ගොඩක් උත්සාහ කරන. විශේෂයෙන්ම ජනාධිපතිවරයා කිව්වා මේ මුදල් විශුද්ධිකරණය සහ ජාතිවාදයට එරෙහිව ත්‍රස්තවාදයට එරෙහිව මුදල් සැපීම සම්බන්ධයෙන් මේ නියාමනය කරන්න ඕන කටයුතු කරන්න කටයුතු කරගෙන යනවා කියලා ඒක බොහොම සාධනීය තත්ත්වයක් විදිහට අපි දකිනවා. අත වශයෙන්ම විකාශන අධිකාරියේ පනත සම්බන්ධයෙන් කතා කරොත් දැනට ක්‍රියාත්මක වන ජාතික රූපවාහිනී පනත එක්ක එතකොට අද මාධ්‍ය කියලා කියන්නේ රූපවාහිනී විතරක් නෙවෙයි ගුවන් විදුලිය තියෙනවා, ඊට පස්සේ YouTube channel තියෙනවා, ඒ වගේ විවිධ මාධ්‍යයන් තියෙනවා. එතකොට ඒ මාධ්‍ය නියාමනය කිරීමේ ක්‍රමවේදයක් අවශ්‍යයි. ලෝකයේ දියුණු හැම රටකම මාධ්‍ය නියාමනය කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් ගැඹුරට ලොගින් බැලුවොත් එහම අද ගොඩාක් මේ YouTube නාලිකාවලින් ගොඩාක් ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ පුද්ගලික දේවල්. දැන් පෞගේ කාලේ අර මොකද්ද මෝඩාභිමානය කියන කාරණයක් කවුද නතාෂා ඉදිරිසූරිය කියලා කාන්තාවක් එක කරලා ලොකු රටේ ගැළපීමක් ඇති කරා. එතකොට දැන් තමත් ඒ කියන වැඩසටහන අන්තර්ජාලයට උදාහරණෝ YouTube channel එකේ ප්‍රධානියව තරඟයට අරගෙන අධිකරණ කටේ තියෙනවා. ඉතින් මේ විදියට රටක් අස්ථාවර කරන්න දෙන්න හොඳ නැහැ. මාධ්‍ය ස්වාධීන විය යුතුයි. මාධ්‍යට කිසිම කෙනෙක් ඇඟිලි ගහන්න බෑ. නමුත් මාධ්‍යයක් තමන්ගේ සීමාව තුළ කටයුතු කරන්න ඕන කියන කාර්යය තමයි අපි විශේෂයෙන්ම අවධානය කරන්න ඕන.